නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධහති තථාගතස්ස බෝධින් වාසනාවන්ත සත්පුරුෂ ධර්මාභිලාෂී පින්වත්නි මේ හිමිදිරි උදෑසන පින්වත් ඔබ හැම දෙනාම හිරුනාලිකාවේ සදහම් රැස් ධර්ම දේශනා වැඩසටහන සමගයි සම්බන්ධ වී සිටින්නේ. හිමිදිරි හැමදෙනාම බලාපොරොත්තු වන එවගේම අදිෂ්ඨාන කරගන්න අරමුණු කරගන්න අපේක්ෂාවන් ඇති කරගන්න කාරණා බොහොමයක් තියෙනවා. සාමාන්‍යයෙන් පුජ්‍යලෙක් අවදි වුණහම අවදී වූ තැන් සිටම බලාපොරොත්තු වෙන්නේ අද දවස කොහොමද සතුටින් ගත කරන්නේ. ඒ වගේම අද දවස දියුණුවෙන් යුක්තව බොහොම ධාර්මිකව ගත කරන්න අවශ්‍ය වන්නේ මොනවාද කියන එක කල්පනා කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම පින්වත්නි අපි සිද්ධ කරන්නේ හිමිදිරි උදෑසන. එනිසාම හිමිදිරි උදෑසන ධර්මයට සමීප වීම ඊට අවස්ථාව උදා වීම කියලා කියන්නේ අපි මේ මනුස්ස ජීවිතය තුළ ලබන භාග්‍යවන්ත අවස්ථාවක්. ඒ පුණ්‍යවන්ත අවස්ථාව තමයි හිරුනාලිකාවේ සදහම් රැස් මේ ධර්ම දේශනා වැඩසටහන. අපේ පින්නතුන් හැමදෙනාම තමන්ගේ දවස සුව කරගන්න, සුවදායි කරගන්න, සුබදායි කරගන්න ධර්ම අවවාදයක් බලාපොරොත්තු වෙන් හිරුනාලිකාව සමග සම්බන්ධ වෙනවා. නියමිත වේලාවට සමීප වෙනවා. එනිසා අපේ පින්නතුන් බලාපොරොත්තු වන වටිනා අවවාදය ලබා දීමටයි මේ මොහොතේ මා සූදානම් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්මය අපේ ජීවිත මෙලොව වශයෙන්ුත් සුවපත් කරනවා, පරලොව වශයෙන්ුත් සුවපත් කරනවා. ඒ වටිනා ධර්ම තේරුම් ගන්න, අවබෝධ කරගන්න අපිට ලේසියෙන් පුළුවන්කමකුත් නැහැ. ඒ සඳහා වැදගත් වන කාරණාව තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තිබෙන්නට ඕනේ. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව පින්වත්නි ශ්‍රද්ධාව ආකාර කීපයකින් දේශනාවේ සඳහන් වෙනවා. සද්ධාති ශ්‍රද්ධා, සද්ධාන ලක්ෂණ සද්ධා, සම්පසාධන ලක්කන සද්ධා, සම්පක් කන්දන ලක්කන ශ්‍රද්ධා, ඕකප්පන ශ්‍රද්ධා, අධිගම ශ්‍රද්ධා සහ ආගමන ශ්‍රද්ධා. අද මං අපේ පින්නතුන්ට බලාපොරොත්තු වන්නේ සද්ධාන ලක්කන ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද කියන එක තේරුම් කරන්න. දැන් පින්වත්නි සද්ධහති තථාගතස්ස බෝධින් කියලා මම මුලින් අපේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවවාදයක් මතක් කළා. මොකද්ද මේකින් අර්ථ ගන්වන්නේ?
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ධර්මය ශ්‍රාවක මහා සංඝරත්නය පිළිබඳව ඇතිකර ගන්න අවබෝධය පිළිගැනීම තමයි සද්ධාන ලක්කන ශ්‍රද්ධා කියලා කියන්නේ. තුනුරුවන් පිළිබඳව පිළිගැනීම, තුනුරුවන් පිළිබඳව තම මනසේ ගොඩනැගෙන්නා වූ පිළිගැනීමේ සිතුවිල්ල තමයි පින්වත්නි සද්ධාන ලක්කන ශ්‍රද්ධා කියලා කියන්නේ. දැන් හිතන්න මෙහෙම, අපි දැන් මේ වටිනා අවවාදයට සවන් දෙන්නේ හිමිදිරි උදෑසනනේ. මේ හිමිදිරි උදෑසන මේ වටිනා අවවාදයට සවන් දෙනකොට අපට හිතන්නට පුළුවන් අද දවස ආරම්භ කරනකොට අපිට පිළිගැනීමක් ඇති කර ගන්නට පුළුවන් අපේ ආශ්‍රය නිශ්‍රයට සුදුසු පුජ්‍යලයන් සොයා ගන්නට, ඔන්ව හමු වී සාකච්ඡා කරන්නට අද දවසේ නොයෙකුත් අවස්ථාවන් උදා වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පින්වත්නි නාඳුනන පුජ්‍යලිය හමු වෙන්නටත් පුළුවන්. අපි රැකී රැක්ෂාවලට යනකොට, ඒ වගේම බස් එකේ දුම්රියේ ගමන් කරනකොට, පාරේ තොටේ ගමන් කරනකොට නාඳුනන පුජ්‍යලිය ඕන තරම් හමු වෙන්නට පුළුවන්. නාඳුනන පුජ්‍යලයක් හමු වුණාම අපිට ඔහු පිළිබඳව එක පාරටම පිළිගැනීමක් ඇති වෙනවද? එහෙම පිළිගැනීමක් ඇතිවන්නේ නැහැ. ඇයි? හේතුව අපි හඳුනන්නේ නැහැ ඔහු කවුද කියලා. අපි ඔහු පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන නැහැ. හැබැයි ටිකක් පින්වත්නි ඔහු අධ්‍යයනය කරනකොට, ඔහුත් සමග සාකච්ඡා කරනකොට, ඔහුගේ ජීවිතයේ තොරතුරු පිළිබඳව විමසනකොට, ඔහුගේ යටගියාවන්, සිතැඟියාවන් අපිට යම් තාක් දුරට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වලදී අපි කල්පනා කරනවා මේ පුජ්‍යලයා බොහොම නිහතමානී කෙනෙක්, බොහොම නිර්හංකාර කෙනෙක්, බොහොම සත්පුරුෂ ගුණයන් තියෙනවා වගේ දැනෙන කෙනෙක් කියලා පිළිගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මෙහෙම තමයි අපි කෙනෙක් පිළිගන්නේ. තව ටිකක් ඔහු ආශ්‍රය නිශ්‍රය කරනවා දීර්ඝ කාලයක්. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා, සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බෝ. කුසල රජුරවන්ට මතක් කරනවා, මහරජ පුජ්‍යලේක් ආශ්‍රය නිශ්‍රය කිරීමෙන් තමයි සීලය හඳුනා ගන්නට පුළුවන් කියලා. එනිසා අපි ආශ්‍රය නිශ්‍රය කරනකොට පුජ්‍යලේක් ටිකක් දීර්ඝ කාලයක් නුවණින් යුක්තව එම ආශ්‍රය නිශ්‍රය කරනකොට අපිට පුළුවන්කම තිබෙනවා ඒ පුජ්‍යලයා පිළිබඳව පිළිගැනීමක් ඇති කරගන්න. ඒ අනුව තමයි ඔහු සමග දීර්ඝ කාලයක් ආශ්‍රය නිශ්‍රයට ලැදියාවක් ඇති වෙන්නේ, කැමැත්තක් ඇති වෙන්නේ. දැන් බලන්න, තුනුරුවන් පිළිබඳව ඇති කර ගන්න පිළිගැනීමත් අන්න ඒ වගේ පිළිගැනීමක් වෙන්නට ඕනේ. එහෙම පිළිගැනීමක් වෙනකොට එක ශ්‍රද්ධාව නැමැති වටිනා ධර්මය, ගුණය අපි තුල ගොඩනැගුණා බවට පත් වෙනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ කවුද? ධර්මයේ කවුද? ශ්‍රාවක සංඝයා කවුද කියලා හරියට තේරුම් ගත්තේ නැත්නම්, හරියට අවබෝධ කරගත්තේ නැත්නම් පින්වත්නි අපිට පුළුවන්කමක් නැහැ තුනුරුවන් පිළිබඳ පිළිගැනීමකට ලක් වෙන්න. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්, තථාගතයන් වහන්සේගේ මේ අවබෝධයේ පිළිබඳව නිවැරදි පිළිගැනීමකට අපි එන්නට ඕනේ. දැන් එහෙම පිළිගන්නකොට බුදුන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, ශ්‍රාවක සංඝයා පිළිබඳව පිළිගන්නකොට පින්වත්නි ගැඹුරින් අධ්‍යයනය කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක සිට කුසල් දහම්
දියුණු කරගෙන පුරුදු පුහුණු කරගෙන ආව චරිතයක්ද කියලා අපිට අත්දිනේ කරන්න පුළුවන්. එහෙම අත්දිනේ කරනකොටත් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පාරමිතාවන් පූර්ණේ කරගෙන දාන සීල භාවනාවන් පුරුදු පුහුණු කරගෙන මේ උතුම් পদවියට પ્રાપ્ત වුණේ. එනිසා උන්වහන්සේගේ ජීවිතයේ සංසාර ගමනේ බොහෝ කාලයක් කුසලය පුරුදු පුහුණු කළා බවට පත් වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පිළිබඳව විමසන්න කියලා විමර්ශක සූත්‍රයේ කරුණු ගණනාවක් පැහැදිලි කරනවා. මම අපි පින්නතුන්ට මතක් කළේ අපි පැහැදීමක් ඇති කරගත යුතුයි නම් පිළිගැනීමක් ඇති කරගත යුතුයි නම් යම් කෙනෙක් පිළිබඳව අපි ඒ පුජ්‍යලයා පිළිබඳව පින්වත්නි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු දේ තමයි මෙලව ජීවිතයට පමණක් අදාළ වන ගුණාංගයන් ගැන විතරක් නෙමෙයි පරලොව ජීවිතයටත් අදාළ වන ගුණාංගයන් පිළිබඳව අපි විමසන්නට ඕනේ. අපි ආශ්‍රය නිස්රේ කරන පුජ්‍යලයා අපට හමුවන පුජ්‍යලයා ක්ලේශයන් වලට බරයි නම් ඒ පුජ්‍යලයා ලෝභයට බරයි නම් ද්වේෂයට බරයි නම් මාන අතිමාන ආදී ක්ලේශ ගුණාංගයන් වලින් යුක්තයි නම් පුරුදු පුහුණු කරනවා නම් ඒ පුජ්‍යලයා පිළිබඳ පිළිගැනීමක් ඇති කිරීම අපේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් දුගතියට අද දමන්නට හේතු කාරණාවක් බවට පත් වෙන්න පුළුවන්. එනිසා බුදුන් වහන්සේ දේශනා කරන ආකාරයට තුනුරුවන පිළිබඳව ඇති කරගන්න පිළිගැනීමේදී බුදුන් වහන්සේ පිළිබඳව ඇති කරගන්න පිළිගැනීම නිවරදි විදිහට සිද්ධ කරගන්න කෙනාගේ ශ්‍රද්ධාව විනාශ වෙන්නේ නැහැ. එවැනි ශ්‍රද්ධාවකට කියනවා සද්ධාන ලක්කන ශ්‍රද්ධා කියලා. මෙහෙම ශ්‍රද්ධාවක් තියෙන කෙනා පින්වත්නි ඒ ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා තුල දකින්නට පුළුවන් ලක්ෂණ ගණනාවක් තිබෙනවා. එකක් තමයි එවැනි ශ්‍රද්ධාවන්ත පුජ්‍යලේ දස්සන කාමෝ සීලවතෝ සද්ධම්මං සෝතු මිච්ඡති විනය්‍ය මච්චේරමලං සවේ සද්දෝති උච්චති. සිල්වතුන් දකින්න කැමති තුනුරුවන් පිළිබඳව හරියට අවබෝධ කරගත්ත හරියට පිළිගැනීම සිද්ධ කරගත්ත ශ්‍රද්ධාවන්තයා සිල්වතුන් දකින්නට කැමැත්තක් ඇති කරගන්නවා. අපේ පින්වතුන් තුනුරුවන් පිළිබඳව හරි පිළිගැනීමකින් යුක්ත ඇත්තෝ එකයි අද මේ දවස ආරම්භ කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අවවාදයක් ශ්‍රවණය කරන්න ඒ අවවාදයකට ඇහුම්කම් දෙන්නට අපේ පින්වතුන් මෙහෙම සමීප වෙන්නේ ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාවක් සිද්ධ වෙන අවස්ථාවකට. දස්සන කාමෝ සීලවතු සිල්වතුන් දකින්න කැමති කවුද පින්වත්නි සිල්වතුන් කියලා කියන්නේ සීලමේ ගුණෙන් පරිපූර්ණ වෙච්ච වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කරන ශ්‍රද්ධාවන්ත තථාගත දේශනාව පුරුදු පුහුණු කරන පුජ්‍යලයා ප්‍රාණඝාතාදී අකුසලයන් වලින් මිදිලා වත්පිළිවෙත් පූර්ණය කරන පුජ්‍යලයා තමයි සිල්වන්ත පුජ්‍යලයා කියලා කියන්නේ. එවැනි පුජ්‍යලයෙක් දකින්නට ප්‍රිය වෙන කෙනෙක් පින්වත්නි ශ්‍රද්ධාවන්තයෙක් කියලා මතක් වෙනවා. දේශනාවේ සඳහන් වෙනවා. අපේ පින්නතුන් කල්පනා කරලා බලන්න උදෑසන අද ඔබේ ජීවිතේ ආරම්භ කරන මේ හෝරාව තුල ඔබ බලාපොරොත්තු වෙනවා බොහෝ දෙනෙක් ආශ්‍රය නිස්රේ කරන්නට. එහෙම ආශ්‍රය නිස්රේ කරන්නට බලාපොරොත්තු වෙන බොහෝ දෙනා අතර සිල්වන්තෙක් ඔබේ සමීපයට එනවා නම් ඔබ ප්‍රිය නැද්ද? ඔබ ප්‍රියයි. සීලමේ ගුණයෙන් යුක්තයි නම් එවැනි පුජ්‍යලයෙකු ආශ්‍රය නිස්රේ කරන්නට ඔබ નિરાයාසින්ම ප්‍රිය පුජ්‍යලෙක් බවට පත් වෙනවා. හැබැයි ඔබ ප්‍රිය පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ නිකම් නෙමෙයි. තුනුරුවන් පිළිබඳව නිවැරදි පිළිගැනීමකින් යුක්තයි නම් එවැගේම සද්ධාන ලක්කන ශ්‍රද්ධාවෙන් යුක්තයි නම් අන්න ඔබට ප්‍රියක් උපදින්නට පුළුවන්. හැබැයි නැත්නම්
ඔබ සමහර විට සිල්වන්තු ඔබ සමීපයට එනකොට ආශ්‍රය නිස්රයට කැමති නොවන පුජ්‍යලෙක් බවට පත්වෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් නම් ඔබ පිළිබඳව ධාර්මික විග්‍රහයක යෙදුනොත් ඔබ අසත්පුරුෂ ගුණය ප්‍රගුණ කරන පුරුදු පුහුණු කරන පුජ්‍යලෙක් බවට පත්වෙනවා. ඒක නිසා පින්වත්නි මේ සසර ගමනේ ලබාගත් උතුම් මිනිසත් භාවය තුළ සිල්වන්තය දකින්නට අවස්ථාව උදා වීම බොහොම වටින දෙයක්. ඒ වගේම ආශ්‍රය නිස්රේට ලැබෙන එක බොහොම වටින දෙයක්. සද්ධම්මං සෝතු මිච්ඡති ධර්ම ශ්‍රවණය කරන්නටත් කැමති වෙනවා. කවුද කැමති වෙන්නේ? සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාවෙන් යුක්ත පුජ්‍යලයා, තුනුරුවන් පිළිබඳව නිවරති පිළිගැනීමකින් යුක්ත පුජ්‍යලයා ධර්මයේ පිළිබඳව අහන්න, කියවන්න, සාකච්ඡා කරන්න කැමැත්තක් ඇති කරගන්නවා. ඉතින් ඒ වගේ පුජ්‍යලයක් පින්වත්නි ශ්‍රද්ධාවෙන් යුක්තයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතා වැදගත් උපමා කතාවක් තියෙනවා මෙතනදී අපේ පින්නතුන්ට මට මතක් කරන්න. සිල්වන්තයන් දැකීමත් එවැගේම ධර්මයේ ශ්‍රවණය කිරීමේ තිබෙන වටිනාකම පිළිබඳව. දවසක් පින්වත්නි පිංගියානි බමුණ බුදුන් වහන්සේගෙන් ධර්මය අහලා පාරේ ගමන් කරනකොට හමු වෙනවා කර්ණපාලි කියන බමුණ. කර්ණපාලි බමුණ අහනවා පිංගියානි බමුණගෙන්, ඔබ කොහි සිටද එන්නේ? පිංගියානි බමුණ මතක් කරනවා, මම බුදුරජාණන් වහන්සේ බැහැදකලා උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා යන්නේ. ඒ වෙලාවේ කර්ණපාලි බමුණ අහනවා, ඔය තරම් ඔබ බොහෝම ආසාවෙන් ප්‍රසාදයෙන් ප්‍රීතියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරන්නේ උන්වහන්සේගේ ධර්මයේ ස්වභාවය කොහොමද? ඒ මොහොතේ පිංගියානි බමුණ කර්ණපාලි බමුණට බොහොම වැදගත් කාරණා කිහිපයක් මතක් කරනවා. ඒ කාරණා කිහිපේ පින්වත්නි බුදුන් වහන්සේගේ ධර්මයේ තිබෙන ගුණයන් පිළිබඳව. මොකද්ද පිංගියානි බමුණ බුදුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව කර්ණපාලි බමුණට මතක් කරන්නේ? ඔහු කියනවා, කුසගින්නෙන් සිටිය පුජ්‍යලෙක් ප්‍රණීත ආහාරයක් ලබාගත්තට පස්සේ, අනුභව කළාට පස්සේ ඔහුට නීරස ආහාරක් ලැබුණොත් ඔහු පිළිගන්න කැමති වෙන්නේ නැහැ. අන් ධර්මයක් ශ්‍රවණය කරන්න, අන් ධර්මයක් පිළිගැනීමට කැමැත්තක් ඇති කරගන්නේ නැහැ. බලන්න පින්වත්නි මේ වටිනා අවවාදය බොහොම ලස්සන උපමාවකින් පැහැදිලි කරන්නේ. කුසගින්න කියලා කියන්නේ අපිට බොහොම අමාරුවෙන් දරාගන්නට අපහසු අපේ ශරීර අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවයේ දරා ගැනීමට අපහසුව ඉන්න අවස්ථාවකදී හොඳ ප්‍රණීත ආහාරයක් ලැබෙනවා. ඒ ආහාරයේ කුස පුරා අනුභව කරනවා. ඒ වගේ අවස්ථාවක නීරස ආහාරක් අපට ගෙනල්ලා දුන්නොත් අපි අනුභව කරනවද? අපි අනුභව කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ සසර ගමන තුල අපි ධර්මයේ නැමැති සාගින්නෙන් පිපාසයෙන් ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ නැමැති ප්‍රණීත රසයෙන් යුක්ත ධර්මය අපිට අහන්න, කියවන්න, දැනගන්න අවස්ථාව උදා වුණාම අපි තවත් අන් ධර්මයක් අහන්න දැනගන්න කැමැත්තක් ඇති කරගන්නේ නැහැ. මේ තමයි පින්වත්නි ධර්මයේ තියෙන වටිනා ගුණය. ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා ධර්මයේ දකින්නේ එහෙමයි. ඒ වගේම තමයි තවත් උපමාවක්කින් ධර්මයේ පිළිබඳව පිංගියානි බමුණ කර්ණපාලි බමුණට මතක් කරනවා. ඔහු පවසනවා, චතු මදුර වලින් සකස් කරපු අග්ගල ගුලියක් මොන පැත්තෙන් අනුභව කළත් ඇති වෙන්නේ එකම රසය. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සූත්‍ර විදිහට, ගාථා විදිහට, ජාතක විදිහට
අපි කුමන විදිහෙන් ශ්‍රවණය කළත් අපිට ඇතිවෙන්නේ එකම රසයයි. හිතන්න පින්වත්නි, අද අපේ පින්නතුන් මේ තරම් කැමැත්තෙන් මේ ධර්මයට ඇහුම්කන් දෙන්නේ, මේ ධර්ම දේශනාව විකාශය වනතෙක් ඔරලෝසුව දිහා බලාගෙන බොම අපේක්ෂාවෙන් යුක්තව ඉන්නේ ඔබ දන්නවා. මේ හිමිදිරි උදෑසන මේ හාන ධර්ම අවවාදය අපේ ජීවිතයට බොහොම වටිනවා. ජීවිත රසවත් කර දෙනවා කියන එක හරියට තේරුම් ගත්ත නිසායි. හරියට අර චතු මදුර වලින් සකස් කරපු අග්ගල ගුලිය මොන පැත්තෙන් අනුභව කළත් ලැබෙන රසය වගේ රසයක් දැනෙන්නේ. ඒ වගේ උතුම් රසයකින් යුක්තයි ධර්මය. ඒ ධර්මයේ පිළිබඳ පිළිගැනීම ඇති කර ගැනීම තමයි සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ළඟට තවත් පින්වත්නි කාරණාවක් පිංගියානි බමුණා කර්ණපාලි බමුණට මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව. යම් රෝගයකින් පෙළෙන රෝගියෙකුට සත්කාර කරන වෛද්‍යවරයෙක් ඒ රෝගයෙන් නොව මුදව ගන්නවා නම් ඒ මුදව ගැනීම නිසා ඔහු නිරෝගිමත් වුණාම ඇතිවෙන සුවය, ඇතිවන සැනසීම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඇතිවෙන සුවයට හා සැනසීමට සමානයි කියලා. එතරම් වටිනා දහමක් තමයි බුදුන් වහන්සේගේ මේ උතුම් දහම. එනිසා අපේ පින්නතුන් හැම දෙනාම තමන් සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාවෙන් යුක්ත පුජ්‍යලේ කියලා හිතනවනම්, කල්පනා කරනවනම්, මම මේ ගුණේ යුක්තයි කියලා ඔබට තේරෙනවනම්, අවබෝධ වෙනවනම් ඔබ තුල තිබිය යුතු වටිනාම දෙයක් තමයි දස්සන කාමෝ සීලවතෝ සද්ධම්මං සෝතු මිච්ඡති. සිල්ලතුන් දැකීමට ප්‍රියවීමත් සද්ධර්මය ශ්‍රවණය කිරීමත්. එවගේම එවැනි ගුණයෙන් යුක්ත පුජ්‍යලයක් තුළ තිබිය යුතු ඊළඟ ගුණය විනෙය්‍ය මච්චේර මලං. බුදුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මසුරු මල ඉවත් කරමින් දන් දෙනවා නම් ඒ පුජ්‍යලයත් බොම වටිනා ගුණයකින් යුක්ත සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාවෙන් යුක්ත පුජ්‍යලෙක් කියලා. මසුරු මල ඉවත් කර දන් දෙනවා කියන එකෙන් අපේ පින්තුන් හොඳට තේරුම් ගන්නවා, අවබෝධ කර ගන්නවා මොකක්ද මේ කියන්නේ කියලා. අපේ ජීවිතවල පින්වත්නි දවස උදා වෙනකොට දවස අවසන් වෙන තෙක්ම වැඩියෙන්ම පුරුදු පුහුණු කරන ක්ලේශයන් තමයි මසුරුකම කියන එක. බොහෝ දෙනෙක් ලෝභයෙන් යුක්තව තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් ඒකරාශී කරනවා, තන්පත් කරනවා, ආරක්ෂා කරනවා. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි මේවලට ඇලීම, ප්‍රිය උපදවාගෙන කටයුතු කිරීම මසුරුකමක්. එනිසා මේ මසුරුකමෙන් මිදී කටයුතු කරන්න අපට පුළුවන්කම තියෙන්නට ඕනේ. කොහොමද මසුරුකමෙන් මිදෙන්නේ? මසුරුකමෙන් මිදෙන්න පින්වත්නි සංසාර බය ඇති වෙන්නට ඕනේ. මොකද මසුරෙක් එමත් නැත්නම් ලෝභියෙක් කියලා කියන්නේ සසරේ බොහෝ දුකට ඇද දමන්නා වූ ක්ලේශයන් පුරුදු පුහුණු කරන පුජ්‍යලෙක්. ධර්මයේ තුලින් අපේ පින්නතුන් ඒක හඳුනාගෙන තියෙනවා. හඳුනාගත්තේ වටිනා කාරණාව ජීවිතේ පුරුදු පුහුණු කරන්න. එනිසා මේ දාල යන දේවල් වෙනුවෙන් තියෙන ආසාවන්, කැමැත්තන්, දැඩි කැමැත්ත, විශේෂයෙන්ම දැඩි ආසාව මේවා තුනී කරන්න, ඒවලින් බැහැර වෙන්න, ඒක තමයි මසුරු මල ඉවත් කිරීම කියලා කියන්නේ. එහෙම කරන කෙනාට පින්වත්නි ශ්‍රද්ධාවෙන් යුක්ත පුජ්‍යලෙක් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. එනිසා අපි මේ ලබාගත් වටිනා මිනිසත් භාවය අර්ථවත් කරගන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්නේ. ඒ අර්ථවත් කරගන්නට අපි තුනුරුවන් ජීවමානව සිටින කාලයක, යුගයක මේ මනුස්ස තලය තුළ බිහි වෙලා සිටිනවා. අවශ්‍ය ඉන්ද්‍රියයන් අපිට සම්පූර්ණ වෙලා තිබෙනවා.
එවැනි වාසනාවන්ත භාග්‍යවන්ත සම්පත්තියක් ළඟා කරගෙන තිබෙන අපි අප්‍රමාදීව තුනුරුවන් පිළි අරගෙන ජීවිතය තුළ ශ්‍රද්ධාව පුරුදු පුහුණු කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒක තමයි සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාවෙන් බුදුන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ. එනිසා අපේ පින්නතුන් අද මේ උදෑසන ශ්‍රවණය කරන්නට යෙදුන ඒ ධර්ම අවවාදය තමන්ගේ ජීවිතයේ සමීප කරගෙන පුරුදු පුහුණු කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න, ඒ තුලින් උදා කරගන්න සියලු කුසල් ශක්තියින් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුන පින්වත් ඔබ හැම දෙනාටමත්, ඒ වගේම ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ඇතිව තිබෙන ග්‍රහ දෝෂ ආදී සියලු දෝෂයන් දුරු කරගෙන නිදුක් නිරෝගී සුවය උදා කරගෙන කෙලවර උතුම් නිවන් සුවය පිණිසම මේ උතුම් කුසල් ශක්තියින් හේතු වේවා වාසනා වේවා කිමින් ප්‍රාර්ථනා කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.